උම්මට ගහලා කිව්වේ ෆාම් හවුස් එකෙන් යන්න කියලා මිස් පොදවෙගිය දැසින් හෝ කිව්වේ සපෝ උදෙස බලවුනේ වාවාගත නොහැකිවේ හෙට උදේ 8 වෙන්න කලින් මට යන්න කිව්වා මම ඒ තරම් හයිය දිල්ලාර ලැබුණේ කෙසේද වාට ගැවේ කවුද කියලා අපි දන්නව පොතේ මාත් දන්නව ලොකුනෝනා සුදාතට බැලන්නේ සපෝ උදෙසේ ඇයි කීවා හරිය වාටයි මෙහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ පුතේ ලොකුනෝනලට මන්නේසා හරි කරදර මං ගමට යන්නම් සපෝගේ ලය සෙලවින දැහැසට කඳුළු පිරෙද්දී දෙනිත් බිමට බර කළායි ඕට යන්න දෙන්නේ කෙසේද මට ලොකුනෝනාව මිස්ස දාලා යන්න බෑ ඒත් අපි ආව දන්නව පුතේ අපි උදාල කොහෙවත් යන්න ඔයාට දෙන්නේ නැහැ එහෙත් ලොකුනෝනා සපෝ කඳුළු පිරි දෙනෙතින් ඕදෙස බැලුවාය සාගරයේ දිනෙද්දස බලාවන්නේ ඒ කඳුළුවල කතාව තේරුම් ගනිමිනි එහලා අපිට කරදර කරයි මිස් ඒත් මන් දන්නවා පුතේ ඔව මාරුවෙන් කියලා ගිල්ලේ සීයාපස උඩ වතුර පොදක්වත් වැටුනේ නැත අනේ මෙනික කොල්ලට ඔය වතුර ටිකක් පොවන්න දිව එල්ල ඇති සපෝ වතුරේ ඉදurat හැන්දත් ගත්තේ කඳුළු පිසදමාගෙන ඇය වතුර බින්දුවක් හැන්දරගෙන ඔහෙද ලංකරද්දී ඒ දිනෙත් තිබුණේ යකි දිනෙත් විතමය බොන්න දැස් කිවි කතාවේ ඔහු කුඩා දරුවෙස්සේ හැන්දෙන් ඇය පොවන වතුර ටික බීවේ මේ වෙනදේ හදවතට කොහොමවත් වාවා ගන්නට බැරියයි සපෝට සිතුනේ අම්මේ පුතේ තේජුට්ටක් තිබ්බොත් පොවන්න ඒ කතාවට සාගරගේ හදවත ඇකිලිගෙන ගියේ ඔහු ගිලන් ඇඳේ හිස ඇල කර බලා වුණේ ඇය දැසේ මං හදාගෙන එන්නම් කියලා සුදාතා තේ ටිකක් හදාගෙන ඉන්නට රෝහල් කාමරෙන් පිටතර ගියායි කාමරේ තනියම ඔහුත් එයත් පමණි මිස් ඒ දැස හැරවිනි ගහද්දි මට මිස්ස මතක් වුණා මිස් සපෝ දෙතොල්පටි විකා ගත්තායි මට ෆාම් එකේ වැඩ කරන්න බැරි වෙයි අපි ලස්සන්ට හදාගන්න හිටපු ෆාම් එක නේද මිස් සපෝ හිස වෙනුවායි මං කොහොමත් එච්චර වාසනාවන්තයෙක් නෙමෙයි මිස් මට මගේ තාත්තා නැති වුණා අම්මා නැති වුණා ඒකයි මේ ඉන්නාට කිසාවකට නොලැබී යන්නේ නැති බව කොහොම කියන්නද රසාව නැති එක මට දරා ගන්න පුළුවන් මිස් ඒත් සබුවේ මුණ බැලුවේ ඇයිද අසන්නට මෙනි මං කොහොමද මිස්ලව දාලා යන්නේ ඔයාට අපිව දාලා යන්න බෑ සපෝ බිම් බලාගෙන සිතින් කීවායි අම්මගේ තාත්තගේ මරණෙත් එක්ක මං ජීවිතේ වැටිලා හිටියේ ෆාම් හවුස් එකට ආවට පස්සේ ජීවිතේ අලුතෙන් පටන් ගත්තේ දෙයියොත් මන් දිහා බලන්නේ නෑ මිස් සපෝගේ හිට මෙහෙට වී තිබු පොරවණේ සැකසුවායි මිස් ඔගේ ලෙඩ දෙතුළු පුරා මුතු හසරල්ලක් ඇඳුනි එයා හැද දැක්කායි මං ගමේ යන්නද ඔව් පුරින් මෙන්න ඇසුවේ සපෝ කෙලින් මොහොතස බැලුවායි ඒ බැල්මේ බොහෝ දේ ලීවි තිබුණි කියනවා නම් මයි යන්නේ ඔව් අසරණව කිවි කෙල්ල හැරණේ තුනී සිනාවද සහිතව තමා දැසින් කිව් දේ බව ඔහු තේරුම් ගත්තේ කෙසේද හැබැයි මිස්කි වෙටින් එකෙන් පස්සේ නම් යනවමයි ඔහු කිවි සපෝන්නේ ආක බලාගෙන එදාට මං උදේ මිස් මනමාලික් වෙලා ඉන්නවා චුට්ටක් බල්ලා යනවා උදින්ම බලා ඔහු යන්නේ ඇයි තමා විවාහවන මනමාලයා බලන්න ඔහු ඉන්නේ නැත්තේ ඇයි සාගර සපෝගේ ලා රෝස පැහැක සායේ වූ ලේ බැල්ලම් දුටු එවිටේ ඒ ලේ තමාගේ හිසින් ගැලූ ලේ බව සාගර දනී ඒ ලේ බැල්ලම් ඇගේ සායට ආවේ කෙසේද ඒ ලේ බැල්ලම් තිබුණි හරියටම ඇගේ උගුල මැදේ සාගරට බුදුමය තමා රෝහල වෙත රැගෙනෙද්දී මේ ලේ ගන්න හිස තිබුණි ඇගේ උගුල මතද සාගර හිස ඇලකර කෙල්ල දෙස බලාවන්නේ අනන්ත වූ කරුණාබර දෙනිතිනි ආ එම් මාව උගුලි තියාගෙන එද්දි මට නිකන්වත් දැන්නා නම් ඔහු සිතිය උඩ පිටපවුන් සපෝ දෙස බලාගෙන මේ ආ පුතේ මං නෙස්ටමෝල් එකක්ම හදාගෙන ආවා හදාගෙන ආ නෙස්ටමෝල් කෝපේ සුදාතා දුන්නේ කෙල්ලගේ අතටේ සාගර සුදාතා දෙස බැලුවේ අමාරුවෙන් සිනාසෙමිනි තාම ඔලෝ රිදිනාද පුතේ ඇඳුම් කනවා වගේ ලකුණ ඕනා ඔව් කියන්නේ අම්මා කෙනෙකුට තමා මාරුකම් ගැන කියනා පුතෙක් ලෙසනේ සුජාතා ඔහුගේ හිසට අත දබා සෙමින් සෙමින් ඔහුගේ හිස පිරිමැද්දායි
කොල්ලාගේ අස්සල්ට කඳුළු පිරී ඇති බව සුදාතා දැක්කහය. අම්මා මතක් කිනු ඇති. ඇය සිටි දුකිනි. කෙනෙක් දෙන්නෙක් වාට මෙහෙම කළා කියලා මුළු ලෝකෙ ගැනම කලකිරින් නැපා පුතේ. මං දන්නව ලොකු නෝනා. ඔයා මලක් වගේ දරුවෙක්. උන්ට දරාගන්න බැරි ඒකයි. අම්මා කියද්දි සපු එහෙම මොහොදෙස බැලුවාය. ඇත්තටම ඌ මලක් වෙන කෙනෙක් නොවේද සපු සිතුවාය. පුතා යන් අපි එක්ක නෝර. අපි ඒගේ මොනාරි කරමු. සුජාතා කිය සපෝ දෙස බලාය. ඇයගේ නිෂ්ඨමෝල් එක නිවාගෙන. ඕව ටිකක් ඇඳේ ඉඳවා ගත්තා නම් මෙහෙමම නිෂ්ඨමෝල්ට් එක පෙවිය හැක. ඇහේ නිෂ්ඨමෝල් එක බෙඩ් කබඩ් එක උඩ තබා කොට්ටයක් එන ඇඳේ යකඩ විට්ටමට තැබුවාය. අම්මේ චුට්ටක්. සපෝ බලා ඉඳිදිම ඔහුගේ උරතලයට ගෙල පිටිපසට දැහැත් තැබුවාය. සාගරට ලාලංව තිබූ ඒ මොනදස ඉබේටම බැල්ලේ. ඔහොම ටිකක් ඉස්සෙන්න පුතේ. ආ, ඔහුට තාමත් අමාරුයි. සපෝහුගේ බැන්ඩේජ් දැමු බඩ පෙදෙසට තවත් කොට්ටයක් බර කළාය. බොන්න. සපෝ අම්මා බලා සිටිද්දිම ඔහුට දරුවෙකුට පොවන්නක් ලෙස නිෂ්ඨමෝල් එක පෙව්වාය. ඇගේ දකුණත් තිබුණේ ඔහුගේ කිල අද්දරේ. සුදාතා සපෝ සාගර දෙසම net නොහිලා බලා උන්නාය. ඇය උනටත් වඩා කෙල්ලගෙන දැන උන්නාය. පපුවේ සෑහෙන තරම් හැඟීමක් නැත්තම් ඇය මෙහෙම නොකරන බව සුදාතා දනී. දෛවේ කොහොමද දෙයක් පෙන්වන්නේ සෑහෙන දුක් දී බව සුදාතා දනී. ඇය මේ හැම දෙයක්ම ඉවසා උන්නේ ඒ නිසායි. කරදර දවස් තව ඉදිරියට තවත් දායක. එහෙත් දිගටම කරදර කාලේ තියෙන්නේ නැත. සබෝ සුජාතා ත්‍යාලිත් ෆාම් හවුස් එකට එන්නට පිටත් වූයේ හිතකින් නොවේ. ඔහුව තනිකර දමා යන්නට සබෝගේ හිත ඉඩ දුන්නේ නැත. අක්කයි දුව යන්න මං කොල්ලව බලා ගන්න. අර්ජුන කිව්ව යලිල් රෝහලට ආවිකසේ. අපි කැම ටිකක් හදාගෙන එන්නම් මල්ලි. කොල්ලට අඳින්න ඇඳමුකුත් ගේන්න ඕනනේ. සපෝ දෙස බලා වන්නේ පරවීගිය දැසිනි. බේත්තල මතර දෝහට නිඳ ගොස් තිබුණි. අර්ජුන අංකල් ටිකක් ළඟටම වෙලා ඉන්න. එහෙට මෙහෙට හැරෙද්දී යාට අමාරුයි. සපෝ කියද්දි අර්ජුනට පුදුම සිතුණි. කෙල්ලගේ වචන තුලෝ ආදරය හොට ඉවෙන්මින් දැනුනි. හවසලා දුවලා එන්න. මං ළඟම ඉන්නම්. සපෝ සුජාතාත් පිටුවේ තවත් මොහොතක් ඕදෙස බලා සිටීමින් අනතුරුවේ. ෆාම් හවුස් එකට එනතුරුම සපෝ වදනක්වත් කතා කළේ නැත. හිතර මහා මොකද්දෝ පුදුමාකාර හැඟීමක් දැනේ. ඒ හැඟීම මේ අය හදවතින් වින් කර ගන්නට කෙල්ලට බැරි විය. ඔහුට තේබවද්දී ඒ දැසළු බැල්ම යයි යලි තැහැර සීවිය. ඒ වතර දැහැත් තබද්දී ශරීරයට දැනු රස්නේ දැනුම් දැනෙනක් මෙනි. තනුවේ හිතනට දහසද්දී ඇතිවක් මෙන් හදවත හඬා වැටේ. ඒ අතත් මේ අතත් එකමරුවක් මැවී පෙනි. ඒ ඕගේ රෝමය. පපුවේ බිත්ති පිපිරෙනට ආසන්න වූ බැලුමක මතුපිට මෙනි. ඉන්නේ මිහිරි වේදනාවක. එවන් වේදනාව මේ ජීවිත කාලයේ කෙදිනකවත් මේ පපුවට දැනී නොමැත. පැය කීපයකට පෙර ඔහුගේ ලේ වැකුණු හිස තිබුණේ මේ උකුල මතයේ සපෝ සිටුවාය. ඔහුගේ හිසකේ පුරා ගියේ මේ අතගිලිම දැයි සපෝ අත්ල දිගහැර බැලුවාය. පුදුමය. ඔහුට ළඟේ වතුර පෙව්වේ. තේ පෙව්වේ. ඔහුට ආපටම් පිස්සක් කිව් තමාමද. ඈත ෆාම් හවුස් එක දකිද්දී සපෝට හීල්ලිනේ. මුළු ෆාම් හවුස් එකම පාළුවට ගොස් සැදැයි සපෝට සිතුනේ. සීත පතනිය පුරා මීදුමස්සේ වුණෝ අදෙහි නැත.